බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඊයේ සහ අද දැඩි වර්ෂාපතනයක් පැවතුණා. කළු ගඟ සහ ගින්ගංගා ආශ්‍රිතව ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි වරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ. කළු ගඟ පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම මිල්ලනිය මදුරාවල දොඩංගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අයත් පහළ ප්‍රදේශවල ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ නැගින බව සඳහන් කරන්න කැමතියි. ගින්ගඟ පහළ ප්‍රදේශවල බද්දේ ගමින් පහළ බද්දේ ගම සහ යාවට ගින්ගඟ ගංවතුර ආරක්ෂණ බැමි වලින් ආරක්ෂා නොවන ප්‍රදේශවල අනාරක්ෂිත ප්‍රදේශවල පහත් බිම්වල ජල මට්ටම තවදුරටත් සුළු වශයෙන් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා අද දින තුලත්. අධික වැසි හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රදේශ ලේකම් කොට්ටාසේ ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයට මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම පහත් බිම් රසක් ජලයෙන් යට වී තිබූ ආකාරයයි මේ. කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අදත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි. මේ අතර අධික වර්ෂාවත් සමග ජලාශ රැසක ජල මට්ටම් ඉහළ යමින් පවතිනවා. මවුසකැලේ කාසල්රී ලක්ෂපාන සමනල වැව වික්ටෝරියා රන්දෙනිගල සහ කොත්මලියන ජලාශවල ජල මට්ටම් සැලකිය තුලස ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙන්නේ දෛනික විදුලි උත්පාදනයේ 60%කට ආසන්න ඉහළ දායකත්වයක් ජල විදුලියෙන් මේ දිනවල ලබා ගන්නා බවයි. මේ අතර ඊයේ සහ අද විදුලි කපාදුවක් සිදු නොකිරුණද හෙට පැය 3:40ක කාලයක විදුලි කපාදුවක් සිදු කරන බව මහජනෝපයෝගිතා කොමිසම අද පසුරුවේ නිවේදනය කළා.